සමන්ත චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවෙන කාලෝ අයං බදන්තා ධම්මස්සවෙන කාලෝ අයං බදන්තා ධම්මස්සවෙන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සම්බෙදානං දදන්තේන අස්මින් පුතු විමණ්ඩලී සංඝස්ස දින්නම් කටිනං අග්ගං බුද්ධේන වන්නිතං මානුසිකාච සම්පත්ති දේවලෝකේච යාරති යාච නිබ්බාන සම්පත්ති සබ්බමීතේන ලබ්භති අප පින්වත් සේනක ඉඳුරුගොල්ල මැතිතුමන් ශාන්තිනී ඉඳුරුගොල්ල මැතිනිය වගේම චරිත ඉඳුරුගොල්ල පුතනුවන් ඇතුළු විහාරස්ථ සතර පේරුවෙහි දායක දායිකා පින්වත්නි සම්බුද්ධ ශාසනයෙහි නියමයට අනුව වස්සාන සමයෙහි සිදු කළ යුතු කඨින චීවර පූජා මහා පින්කම් නිමාවට පත්වින ඉල්පුර පසළොස්වක උතුම් පොහෝ දිනය අදයි. අපේ පින්බිම ඓතිහාසික හකුරුගල රාජමහා විහාරස්ථානයේ සම්බන්ධව ඉකුත් දිනවල කඨින චීවර පූජා මහා පින්කම ඉතාමත් උත්කර්ෂවත් අයුරින් පවත්වන්නට යෙදුනා. අද එහි සුවිශේෂීතම අවස්ථාව කඨිනානිසංස ධර්මදේශනාවයි ඔබ ශ්‍රවණය කරන්නේ. පින්වත්නි, තථාගත බුදුරජාණන් වහන්සේගේ නියමයෙන් සියලු උපසම්පන්න ස්වාමින් වහන්සේලා වස්සාන සමය එළඹෙන විට පොහෝ කර්ම විනය කර්මාදී සිදු කරමින් තමන් වහන්සේලාගේ ශීල පාරිශුද්ධිය ඇති කරගෙන ඇසල අවපෑලවියට ඇසල පොහෝ දිනයට පසු දින වස් ශික්ෂාපදේ සමාදන් වීමෙන් වස් එළඹෙනවා. මෙසේ වස් එළඹුණු ස්වාමින් වහන්සේලාට සිව්පසයෙන් උපස්ථාන කරන්නේ පින්වත් දායක දායිකාවන්.
වස්සාන සමයේ නිමා වුණා. ඒ සියලු කටයුතු සම්පූර්ණත්වයට පත්වීමෙන් අද එහි ඵලය ඔබ භුක්ති විඳින අවස්ථාවයි. එසේනම් පින්වත්නි, මේ මහා පෘථුවිය තුල සිදු කළ හැකි සියලු ආමිස පූජාවන් අතර උතුම්ම පූජාව කඨින දානයේ ආනිසංස ශ්‍රවණය කරන්නට මෙතෙන් පටන් සූදානම් වෙන්න. පින්වත්නි, අප සරණ ගිය අපේ ශාන්තිනායක භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ එදා කඨින දානෙහි ආනිසංස ආයුෂ්මත් නාගිත මහරහතන් වහන්සේගේ මුවින් අපදානයක් ලෙසින් දේශනා කරන්නට ඉඩහසර සලසා දුන්නා. පින්වත්නි, තථාගත බුදුරජාණන් වහන්සේ එදා සවැත් නුවර ජේතවන විහාරයේහි වැඩ වාසය කරන සමයේ සවැත් නුවරම ඉපදුන බමුණු මහසල් කුලයක එක පින්වන්ත දරුවෙක් හිටියා. එයාගේ නම නාගිත. තරුණ වයසට එළඹෙනකොට සසර දික් කළගත් මහා පුණ්‍ය ධර්මයක ප්‍රතිඵල විදිහට මේ තරුණ දරුවා තමන්ගේ ඥාතීන් සමග දෙව්රම් විහෙරට පැමිණිලා බුදුරජාණන් වහන්සේ බැහැදකලා ධර්ම ශ්‍රවණය කිරීමෙන් ශාසන ප්‍රතිපදාවන් කෙරෙහි ප්‍රසාදයට පත් වුණා, පැහැදුනා, බුද්ධ ශාසනයෙහි පැවිදි වුණා. පින්වත්නි, වැඩි කලක් නොගිහින්ම මේ නාගිත හාමුදුරුවෝ සිව් පිළිසිඹියාපත් මහරහත් භාවයට පත් වුණා. බුදුරජාණන් වහන්සේ වෙතින් පැවිද්ද ලැබුවේ එසේ මෙසේ පැවිද්දක් නෙවෙයි. පින්වත්නි, ඒහි භික්ෂු භාවයෙන් ලබන පැවිදි උපසම්පදාවමයි නාගිත මහරහතන් වහන්සේ ලැබුවේ. බුදුරජාණන් වහන්සේ දකිනවා මේ පින්වන්ත මහරහතන් වහන්සේ සංසාර ගමනේදී සිදු කරගත් මහා පුණ්‍ය කර්මයක් තියෙනවා. මේ මහා පුණ්‍ය කර්මෙහි ඵල විපාක ලොවට උන්වහන්සේගේම මුවින් අනුශාසනා කරන්නට ඉඩහසර සලසා දෙන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද ස්වාමින් වහන්සේට කතා කළා. ආනන්ද, අද හවසට අනෝතත්ත්ව විල් තීරේට වැඩම කරන්නට ඕනේ. ඒ සඳහා සිව් පිළිසිඹියාපත් ඒහි භික්ෂු භාවයෙන්ම පැවිදි උපසම්පදා වුණ මහරහතන් වහන්සේලාම 500 නමකට දෙනුන් දෙන්න මුළු සවැත් නුවරම මුගලන් මහරහතන් වහන්සේ වගේ 이르දිමත් මහරහතන් වහන්සේලාගේ සහයෝගය ඇතුව මුළු සවැත් නුවර පුරාවටම පණිවිඩ යවලා, පින්වත්නි, සිව් පිළිසිඹියාපත් මහරහතන් වහන්සේලාම 500 නමකට දෙනුන් දුන්නා. බුදුරජාණන් වහන්සේත් අනෝතත්ත්ව විල් තීරේට වැදියා. මහරහතන් වහන්සේලා තම තමන්ගේ 이르දි බලයන් උපයෝගී කරගෙනම 이르දි බලයෙන්ම පින්වත්නි අනෝතත්ත්ව විල් තීරේට වැඩම කළා. බුදුරජාණන් වහන්සේගේ සිරිපා පියුම් වන්දනා කරලා මේ මහරහතන් වහන්සේලා එකත් පසුව වැඩ හිටියා. බුදුරජාණන් වහන්සේ ස්වාමින් වහන්සේලට කතා කළා, පින්වත් මහණෙනි, ඔබ වහන්සේලා මේ සංසාර ගමනේ සැරිසරනකොට කිසියම් භවයක ලෞතර බුදුරජාණන් වහන්සේ නමකට හෝ
පසේ බුදුරජාණන් වහන්සේ නමක් විශේෂී හෝ මහා සංඝරත්නේ විශේෂී සිදු කළ මහ පූජාවක් තියෙනවද? ඔබ වහන්සේලා අතර කිසියම් ස්වාමින් වහන්සේ නමකට සසර එබඳු පින්කමක් සිදු කරගන්නට භාග්‍ය ඉඩහසර ලැබිලා තියෙනවද? මේ අවස්ථාවේදී ආයුෂ්මත් නාගිත මහරහතන් වහන්සේ හිතනවා, බුදුරජාණන් වහන්සේ මේ අහන්නේ මාගෙනමයි. බුදුරජාණන් වහන්සේ ඒකාන්ත වශයෙන්ම මම සසරදි කරගත්ත මහා පුණ්‍ය ධර්මයේ දකින්නට ඇති. බුදුරජාණන් වහන්සේ මගින්ම මේ පිළිබඳව විමසන්නේ ඒ නිසයි කියලා හිතලා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස මේ සංසාර ගමනේ ඇවිදගෙන එනකොට බුදුරජාණන් වහන්සේ නමක් හා මහා සංඝරත්නේ විශේෂ කරපු ඒ වගේ මහානි සංසදායි මහා පින්කමක් මම සිදු කරගෙන තියෙනවා. ස්වාමීනි අවසරයි ඔබ වහන්සේගෙන් ඒ මා සසර ගමනේදී සිදු කරගත්ත මහා පුණ්‍ය ධර්මයේ ලොවට හෙළි කරන්නට. බුදුරජාණන් වහන්සේගෙන් අවසර ලැබුණා. පින්වත්නි ආයුෂ්මත් නාගිත මහරහතන් වහන්සේ මෙතෙන් පටන් තමන් වහන්සේ සසර ගමනේදී සිදු කළ ඒ මහා පින්කම ලොවට ගෙනහැර දක්වන්නට වුණා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස මේන් කල්ප 91කට මත්තෙන් මේ ලෝක ධාතුවට පහළ වුණා විපස්සී බුදුරජාණන් වහන්සේ. විපස්සී බුදුරජාණන් වහන්සේ මේ ලෝක ධාතුවට පහළ වුණ සමයේ මම බන්දුමති නුවර ඉපදුන කිසියම් දීපලක් වස්තුවක් සහිත තරුණයි. විපස්සී තථාගත බුදුරජාණන් වහන්සේ මගේ නගරයට වැඩම කළා. මේ කාලවකවානුව වෙනකොටත් මම මගේ ධනය මට හැකි ආකාරයෙන් දන් පූජාදිය සිදු කරමින් දුප්පතුන්ට ඒ වගේම ගෙලනුන්ට අවශ්‍ය කරන උපකාර සිදු කරමින් ධාර්මික දිවිපෙවතක් ගත කරපු කෙනෙක්. විපස්සී බුදුරජාණන් වහන්සේගෙන් මම ධර්ම ශ්‍රවණය කළා. සම්බුද්ධ ශාසනයේ විශේෂ පැහැදුනා. ස්වාමීනි ඒ විදිහට බුද්ධ ශාසනයේ කෙරෙහි පැහැදුණු මම මේ ශාසනය විශේෂ නොයෙකුත් පුද පූජාවන් සිද්ධ කළා. අටවක තුදුස්වක පොහෝ දිනයන්හි පෙහෙවස් සමාදන් වුණා. ඒ විතරක් නෙවෙයි, වස්සාන සමයේ එළඹෙනකොට මම ප්‍රාතිහාර්ය උපෝසථයේ සමාදන් වුණා. පින්වත්නි මේ ප්‍රාතිහාර්ය උපෝසථයේ කියන්නේ ස්වාමින් වහන්සේලා වස් එළඹෙන ඇසල අවපෑල විය දවසේ අෂ්ටාංග උපෝසත සීලය අදිෂ්ඨාන කරගත්තහම මහා පවාරණයෙන් පවාරණ කරන දවස දක්වාම ඒ උපෝසත අෂ්ටාංග සීලය ආරක්ෂා කරනවා. ඒ විදිහට උපෝසත අෂ්ටාංග සීලය ආරක්ෂා කරන්න අපහසු පින්වතුන් පසුවස් සමාදන් වෙන දවසින් උපෝසත අෂ්ටාංග සීලය සමාදන් වෙලා පවාරණ දිනේ දක්වාම ආරක්ෂා කරනවා. එහෙමත් අපහසු පින්වතුන් මහා පවාරණ දිනෙන් උපෝසත අෂ්ටාංග සීලය සමාදන් වෙලා අද මේ ඉල්පුර පසළොස්වක පොහෝ දින දක්වාම උපෝසත සීලය ආරක්ෂා කරලා අද දිනෙන් පවාරණය කරනවා. මේ විදිහේ මහා ප්‍රාතිහාර්ය උපෝසතයක් මම සමාදන්ව ආරක්ෂා කළා. එපමණක් නොවේ ස්වාමීනි, ඒ බන්දුමති නුවර
මහරජතුමා සහිතව මහා පිරිසක් මැද සවනග්ගන බුදුරසින් විරාජමානව ධර්මයේ දේශනා කර කොට වදාළ විපස්සී මහා කාරුණික තථාගත බුදුරජාණන් වහන්සේගෙන් බණ අහල පැහැදිලා මම මහා සංඝරත්නයට වස් එළඹෙන්නට ආරාධනා කළා. මේ විදිහට වස් එළඹෙන්න ආරාධනා කරලා වස්වසු ස්වාමින් වහන්සේලාට අවැසි කරන සියලු පරිස්කාරාදීන් ප්‍රත්‍ය පහසුකම් සපයා දීමෙන් මම උපස්ථාන කළා. මේ විදිහට උපස්ථාන කරලා අවසානයේහි එළඹුණු චීවර මාසය තුල මම කඨින චීවර පූජා මහා පිංකමක් සිද්ධ කරගත්තා. ස්වාමීනි භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ මේ කඨින චීවරය පූජා කරලා මම අදිෂ්ඨාන කළේ මේ මහා පූජාව තුලින් මාළද කිසියම් ආනිසංසයක් වේනම් ඒ ආනිසංස ධර්මයන් මට සියලු සංසාර දුක් නිමා කිරීම පිණිසම පවතිවා කියන අදිෂ්ඨානයයි මම සිද්ධ කළේ. ස්වාමීනි මෙතෙන් පටන් මේ කළ මහා පුණ්‍ය ධර්මයේ ආනිසංස වශයෙන් අද මේ ලැබූ මිනිසත් භවයේ දක්වාම මම එකම භවයකවත් නරක, තිරිසං, പ്രേත, අසුර කියන සතර අපාය ගාමී දුකකටපත් උනේ නැහැ. කඨින දානං දත්වාන සංඝේ ගුණ වරුත්තමේ ඉතෝ තිංසේ මහා කප්පේ නාභිජානාමි දුක්ගතින්. මේ විදිහට නාගිත මහරහතන් වහන්සේ අර මහරහතන් වහන්සේලා මැද බුදුරජාණන් වහන්සේ ඉදිරිපස වැඩ හිඳමින් සිංහනාදයක් මේ කරන්නේ එකම භවයකවත් මම දුගතියකට වැටුනේ නැහැ. මේ ශක්තිමත් කුසල කර්මයේ ආනිසංස විදිහට ඊගාවට මේ ආයුෂ්මත් නාගිත මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා අට්ඨා රසන්නං කප්පානං දේව ලෝකේ රමාමහං චතුත්තිං සක්කත්තුං දේවින්දෝ රජ්ජමකාරයින්. මහා කල්ප 18ක් මම දිව්‍ය ලෝකේමයි ගත කළේ. වෙන කිසිම භවයකට උත්පත්ති වශයෙන් එළඹුණේ නැහැ. මහා කල්ප 18ක් පුරාවට දිව්‍ය ලෝකයේ දිව්‍යමය සම්පත් මම සිතූ පැතූ ආකාරයෙන් භුක්ති විඳා. එපමණක් නොවේ චතුත්තිංසක්කත්තුං 34 වතාවක් දේව රජ්‍ය මකාරයින් දිව්‍ය ලෝකයේ රජ්ජුරුව බවට පත් වුණා. ඒ කියන්නේ සක්‍ර දිව්‍ය සම්පත් 34 වතාවක් භුක්ති විඳා. ආරපතේ ආරපතේ චක්කවත්ති සිරින් ලැබේ. අසීතිංච චතුක්කත්තුං චක්කවත්ති අහෝසහං. ආයුෂ්මත් නාගිත මහරහතන් වහන්සේ අනුශාසනා කරනවා කඨින චීවරය මහන්නට ගැසූ එක ඉදිකටු සිදුරක් පාසා 34 වතාව ගානි සක්විති රජසපත් ලබන්නට වාසනාව භාග්‍ය තිබුණා. එතකොට කඨින චීවරයේ මහන්නට ගසන එක ඉදිකටු සිදුරකට 34 වතාවක් සක්විති රජසපත් ලබන්නට තරම් ශක්තිමත් කුසල කර්මයක් මේ. ඒ වුණාට මම 84 වතාවක් සක්විති රජ බවට පත් වුණා. මේ මහා කල්ප 91 අතරතුරදී 84 වතාවක් සක්විති රජ බවට පත් වුණා. තව දුරටත් මේ මහා කුසලයේ විපාක දෙන්න ඉදිරියට තියෙනවා. නමුත්
මෙතනින් සංසාර ගමන නිමයි. මහරහත් භාවයට පත්වෙලා මේ භවයෙන් සසර ගමන නිමා කරන නිසා 84 වතාවකට වඩා සක්විති රජ වෙන්න ලැබෙන්නේ නැහැ පින්වත්නි. එහෙමනම් බලන්න මොනතරම් ශක්තිමත්, මොනතරම් මහත්ඵලදායි, මොනතරම් මහානිසංසදායි මහා පුණ්‍ය කර්මයක්ද, කුසල ධර්මයක්ද ඔබ විසින් වඩා වර්ධනය කරගන්නට යෙදුනේ. ඒ වගේම නාගිත මහරහතන් වහන්සේ අනුශාසනා කරනවා, ගත වුණ මේ මහා කල්ප 91 තුල යත්ත යත්තූප පජ්ජාමි ලබිත්වා සබ්බ සම්පදං. මම මේ සංසාර ගමනේ යම් යම් භවයකද ඉපදුනේ, ඒ උපනුපන් සෑම භවයකදීම දිව්‍ය ලෝකේ ඉපදුනා නම් මහේශාක්‍ය දේවතාවෙක් ලබන්න ලැබිය යුතු සියලු සම්පත් මම ලැබුවා. මිනිස්යන් අතර ඉපදුනා නම් මහාසාර මහා සම්මත කුලයක මිනිස්යන් විසින් විඳ යුතු ලැබිය යුතු සියලු සැප සම්පත් මම ලැබුවා. පුරිසානං උත්තමෝ හෝමි කඨින දානස්සිදං පලං. ඉපදුනා නම් ඉපදුනේ සියලු පුරුෂයන් අතර උතුම් පුරුෂයෙක් වෙලා, සියල්ලන් අතර පිළිගැනීමට ලක්වෙන, සියල්ලන් අතර ගරු බුහුමනට ලක්වෙන, සියල්ලන් අතර සම්භාවනාවට පත්වෙන කෙනෙක් වෙලාමයි ඉපදුනේ. මේ තමයි කඨින දානයේ ආනිසංස. ද්වේ භවී උපපජ්ජාමි දේවී වාපිච මානුසී. මේ කඨින දානය මම යම් භවයක දුන්නද, ඒ දුන්න භවයේ ඉඳලා මේ අද ලැබූ මනුෂ්‍යාත්ම භාවයේ දක්වාම ස්වාමීනි මම සසර ගමනේ භව දෙකක විතරයි ඉපදුනේ, ඒ දෙවියන් අතරත් මිනිසුන් අතරත් පමණයි. අඤ්ඤං ගතින් න ජානාමි. ස්වාමීනි මගේ පෙරවිසු කඳ පිළිවෙල දකින නුවණින් මට පෙනෙන්නේ නැහැ වෙන භවයක මම ඉපදුනා කියලා. කඨින දානයේ උතුම් ඵලයයි මේ. ඒ වගේම නාගිත මහරහතන් වහන්සේ මේ විදිහට සිංහනාද කරනවා. ද්වේ කුලේ උපපජ්ජාමි කත්තියේ චාපි බ්‍රාහ්මණී. මම මේ සසර ගමනේදී කුල දෙකක විතරයි ඉපදුනේ, මිනිසුන් අතර ඉපදුනහම කුල දෙකක විතරයි ඉපදුනේ. මොනවද මේ කුල දෙක? කත්තියේ බ්‍රාහ්මණේ චාපි. එක්ක රජ කුලයේ, නැත්නම් බ්‍රාහ්මණ කුලයේ. සමාජයේ වැදගත් වංශවත් ඒ වගේම ප්‍රභූ කියලා සම්මත කුලවල කුල දෙකෙහි විතරයි මම ඉපදුනේ. අඤ්ඤං කුලං න ජානාමි. මම වෙන කුලයක ඉපදුනේ නැහැ. කඨින දානේ ආනිසංස මෙයයි. ඒ වගේම චක්කවාල මුපාදාය මහින් සාගර කුණ්ඩලං කෝම දුස්සේහි චාදෙයං කඨින දානස්සිදම් පලං. මුළු සක්වලම මහ පොළව මහ සාගරය ඇතුළුව සියුම් සලු පිළිවෙලින් වහන්නට තරම් වස්ත්‍ර ඒ උපනුපන් සෑම භවයකම මට පහළ වුණා. කොහොම වස්ත්‍ර? ඒ කියන්නේ පිරිසිදු සිනිඳු වටිනාකමින් වැඩි වස්ත්‍රම තමයි මට දරන්නට ලැබුණේ. රළු වස්ත්‍ර, ඒ වගේම වටිනාකමින් අඩු වස්ත්‍ර දරන්නට එකම භවයකවත් මට සිද්ධ වුණේ නැහැ. මේ කඨින දානයේ ආනිසංසයි. අහෝ බුද්ධෝ, අහෝ ධම්මෝ, අහෝ සංඝස්ස සම්පදා, පරිත්ත දානං දත්වාන ලද්ධං මේ විපුලං සුඛං. බුදුරජාණන් වහන්සේගේ ගුණ අනන්තය ප්‍රමාණයි. සද්ධර්ම රත්නයේ ගුණ, මහා සංඝ රත්නයේ ගුණ අනන්තයි අප්‍රමාණයි. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මෙයින් කල්ප 91කට මත්තෙන් මම බොහෝම පුංචි දානයක් දුන්නේ. මේ දුන්න කුඩා දානය, මේ දුන්න
කරපු කුඩා පූජාව තුළින් මම ලබපු ආනිසංස මේවයි. මේ විදිහට නාගිත මහරහතන් වහන්සේ දේශනා කරනවා. තීනේව කුසල කම්මේන පියෝහං දේව මානුසී තස්සේව බද්ද කම්මස්ස පත්තෝස්මි අචලං පදං. මම කරගත්ත මේ කටින දානයේ ආනිසංස විදිහට දෙවියන් අතර ඉපදුනහනං සියලු දෙවියන් ප්‍රිය කළ කෙනෙක් වුණා. මිනිසුන් අතර ඉපදුනානං සියලු මිනිසුන් ප්‍රිය කරන කෙනෙක් බවටම පත් වුණා. ස්වාමීනි, අද මම ඔබ වහන්සේ වෙතින් ඒහි භික්ෂු භාවයෙන් පැවිදි උපසම්පදාව ලබාගෙන මේසා ඉර්ධි බල සහිතව අර්ථ ධර්ම නිරුක්ති ප්‍රතිභාන කියන සිව්පිලි සිඹියාවම ලබමින් ලැබූ මහරහත් භාවයක් පවතීද? නැසූ සසර බැමි ඇතිව සුන් කරන ලද භව ගමන ඇතිව සසරින් නික්මෙන්නට මම යම් කුසලයක් සසර ගමනේදී වැඩුවද ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඒ මේ කටින දානයේ ආනිසංසමයි. එහෙමනම් මුළු සසර ගමනත් සුවපත්ව සසරින් අත් මිදෙන මගට එළඹෙන්නට පින්වත්නි, මේ බුද්ධ ශාසනයෙන් ඔබ ලබන සාමිස සුවය කඨින චීවර පූජා මහා පින්කමයි. එක විහාරස්ථානයක එකම වසරකට එකම එක වතාවක් විතරක් සිදු කරගන්නට ලැබෙන ස්වාමින් වහන්සේලාත් දායක පින්වතුනුත් එකතුව සිදු කරගත යුතු මහා පුණ්‍ය කර්මයකයි ඔබ විසිනුත් සිද්ධ කරගන්නට යෙදුනේ. එහෙමනම් පින්වත්නි, මේ උදාරතර පුණ්‍ය කර්මෙහි ආනිසංස අප්‍රමාණයි. ඒ අපමණ වූ ආනිසංස ධර්ම වැඩෙන්නේ ප්‍රඥාවෙන් යුක්තව පින්කම් සිදු කිරීම තුළින්මයි. එහෙමනම් එසේ මෙසේ ආනිසංස නෙවෙයි මේ උදාරතර පුණ්‍ය කර්මයේ තුල සිදු වෙන්නේ. ඔබ පුරා තුන් මාසයක් මේ වෙනුවෙන් කැප වුණා, පේ වුණා. ස්වාමින් වහන්සේලාත් තුන් මාසයක් පුරාවට වස්ශික්ෂාපද ආරක්ෂා කරමින් ඔබ වෙනුවෙන් කැප වුණා, පේ වුණා. ස්වාමින් වහන්සේලාගේ කැපවීමත් පින්වත් ඔබේ කැපවීමත් තුල තමයි මහා සෑයක කොත් පළඳනවා වගේ මේ උතුම් පින්කම සම්පූර්ණ කරගන්නට ලැබෙන්නේ. එහෙමනම් ඔබට ඒ වාසනාව උදා වුණා. තුන් මාසයක් පුරාවට ඔබ බොහෝ පින් දහම් මේ පින්බිම ඇසුරු නිසුරු කරමින් සිදු කරගන්නට යෙදුනා. පින්වත්නි, මොහතකටවත් හිතන්නට එපා කටින දානේ දුන්නේ අපි නෙවෙයි, කටින දානේ දුන්නේ එකම එක පිරිසක් කියලා. නෑ පින්වත්නි, මේ මහා පුණ්‍ය කර්මය එහෙම ලේසියෙන් ලඝු කොට සැලකිය හැකි පුණ්‍ය කර්මයක් නෙවෙයි. මේ පුරා තුන් මාසයේ පුරාවට ඔබේ දෝතින් විහෙර මළුව පිරිසිදු වුණා. ඒ තුලින් ලැබෙන්නේ කඨිනානිසංසමයි. වෙනදට පින්වත්නි අපි මළුව අමදිනවා. මළුව අමදිනකොට සිද්ධ වෙන්නේ අතුගෑම තුලින් ලැබෙන ආනිසංසයි. අතුගෑමෙහි අනුසස් පහක් තියෙනවා. තමන්ගේ හිත පහදිනවා, දකිනායේ හිත පහදිනවා. මේ විදිහට ආනිසංස පහක් තියෙනවා. නමුත් මේ වස්සාන සමය තුල පිරිසිදු කරපු ඔබට ලැබුණේ ඒ ආනිසංස පහනම් නෙවෙයි. ඔබට සිද්ධ වුණේ කඨිනානිසංසමයි. ඔබ මලක් නෙලාගෙන ඇවිදින් පූජා කළා නම් මල් පූජාවේ ආනිසංස වෙනයි. වෙනදට සිදු වුණේ මල් පූජාවේ ආනිසංස. නමුත් මේ තුන් මාසයේ පුරාවට මලක් පූජා කරපු පින්වතුන්ට
මල් පූජාව්‍යානි සංසනිවී කටිනානි සංසයි සිද්ධ වුණේ. ගිලම්පසු පූජාවේ ආනිසංස වෙනයි පින්වත්නි. නමුත් ඔබට මේ පුරාතුන් මාසයේ තුල ගිලම්පසු පූජා කරපු ඇත්තන්ට ගිලම්පසු පූජාවේ ආනිසංස නම් නෙවෙයි සිද්ධ වුණේ, කටිනානිසංසමයි සිද්ධ වුණේ. වෙනදට ඔබ දන් පූජා කරනවා. දන් පූජා කරන පින්වතුන්ට වෙනදට සිදු වුණේ දන් පූජාවේ ආනිසංස. නමුත් මේ පුරාතුන් මාසයේ තුල ඔබ සිදු කළ දන් පූජාවට සිදු වුණේ කටිනානිසංසමයි. වෙනදට අටපිරිකර පූජා කරනවා. අෂ්ට පරිස්කාර පූජාවේ ආනිසංස වෙනයි. නමුත් පින්වත්නි, ඔබ මේ මහ පින්කම අරමුණු කරගෙන අටපිරිකර පූජා කළා නම් ඔබට සිදු වුණේ අටපිරිකර පූජාවේ ආනිසංස නෙවෙයි, ඔබට සිද්ධ වුණේ කටිනානිසංසමයි. ඒ වගේම ඔබ සෙසුපිරිකර පූජා කළා නම් දානේට කියලා පැන් ටිකක් පෙරාගෙන ගෙනවිත් පූජා කළා නම් වෙනදට ලැබුණු පැන් පූජාවේ ආනිසංස නොවේ, ඔබට කටිනානිසංසමයි සිද්ධ වුණේ. මේ පින්කමට ඔබ ඉඳිකට්ටක් නූල් පොටක තරම් දෙයක් පූජා කළා නම් සම්බුද්ධ ශාසනයේ විශේෂයි. ඉදි කටු නූල් පූජා කිරීම වෙන මානිසංස ගින දෙන පුණ්‍ය කර්මයක්. නමුත් ඔබට සිදු වුණේ කටිනානිසංස මයි පින්වත්නි. ඒ නිසා මොහොතකටවත් ඔබ හිතන්නට එපා චීවර පූජාව වෙනයි අපි කරන පූජාව වෙනයි කියලා. මේ සියල්ලම එකම පින්කමක්. සියලු දෙයින් සිද්ධ වෙන්නේ එකම ආනිසංසයක්. දෑත් එකතු කරලා වන්දනා කළා නම් සාදු කිව්වා නම් ඒ සාදු කියාපු පින්වතුන්ට සිද්ධ වුණෙත් කටිනානිසංසමයි. එහෙමනම් පින්වත්නි, මේ සිදු කරගත්තේ මහසාර භාර පුණ්‍ය කර්මයක්. සසර සුවපත් භාවයේ පිණිසම හේතු වෙන පුණ්‍ය කර්මයක්. දෑත් එකතු කරලා සාදු කීමේ පින කොපමණද, කුසලයේ කොපමණද. ඒ වගේම පින්වත්නි, ලෝකේ අසත්පුරුෂයෝ ජීවත් වෙනවා. අසත්පුරුෂයෝ මේවාගේ උතුම් ක්‍රියාවන්ට පුණ්‍ය ධර්මයන්ට ගරහනවා. ඒ වගේම පින්වත්නි, අසත්පුරුෂයෝ මේවාගේ පුණ්‍ය ධර්මයන්හි දොස් දකිනවා, විවේචනය කරනවා. කවදාවත් එපා පින්වත්නි, ඒ වගේ අසත්පුරුෂයන්ගේ බස්වලට රැවටෙන්න, අසත්පුරුෂයන්ගේ වචනවලට රැවටිලා ඔබ සසර ගමන නම් අඳුරු කරගන්න එපා. යමෙක් මේ කටයුතු වලට උපකාර කිරීම තුලින් ඒ විදිහේ මහා ශක්තිමත් පුණ්‍ය ධර්මයක් ලබනවද, පින්වත්නි, මේ දේවල් වලට අපහාස කිරීමෙහි, නිന്ദා කිරීමෙහි විපාකත් ගරුක කර්ම මතක තියාගන්න. ගෙවල නිමා කරගන්නට නොහැකි තරම් ආනිසංස ලැබෙනවා. වගේම මේ පින්කම් තුලින් ඒවට නිന്ദා කිරීම, ගැරහීම තුලින් ලැබෙන ප්‍රතිවිපාක ආදීනවත් අර තරම්ම බරපතලයි කියන කාරණයත් මේ අවස්ථාවේදී හැමදිනාම සිහිය තබා ගන්න ඕනේ. කඨින පින්කම් මේ දිවයිනේ බොහෝ විහාරස්ථානවල සිදු කෙරෙනවා. ඒ විහාරස්ථානවලට ආවේනික සිරිත් විරිත් පවතිනෝ පින්වත්නි. අපේ ඓතිහාසික හකුරුගල රාජමහා විහාරස්ථානයේ සම්බන්ධවත් ඒ වාගේ පාරම්පරිකව රැකගෙන ආපු සිරිත් විරිත් පවතිනවා. ශක්තියක් වුණා, ධෛර්යයක් වුණා. හැමදිනාම එකතු වුණු නිසා ලස්සන පින්කමක්, සුන්දර පින්කමක් හැමදිනාගේම දායකත්වයෙන්, හැමදිනාගේම සහභාගීත්වයෙන් සිද්ධ කරගන්න අපට වාසනාව උදා වුණා. අප පින්වත් ඉඳුරුගොල්ල මැතිතුමන්ගේ, මැතිනියගේ, පුතුණුවන්ගේ දායකත්වයෙන්, ඒ වගේම අපේ අනිකුත් දායක පින්වතුන්ගේ සහභාගීත්වයෙන්, දායකත්වයෙන් විහාරස්ථානයේහි ජරාවාස ඇරවීම, පිළිසකර කිරීම බොහෝ කටයුතු සිදු කළා. ඒ සිදු කළ සියලු පුණ්‍ය ධර්මයන් තුල ධර්මයන් සිදු කරගත් පින්වත් හැම දිනාටත් කටිනානිසංස
සිදුවේවා කියල පින් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පින්වත්නි විහාරස්ථානයේ පිළිසකර කරන්න, පිරිසිදු කරන්න, ශ්‍රමදාන ආදිය යොදා ගනිමින් බොහෝ පින්වත් පිරිසක් උපකාර කරන්නට යෙදුනා. ඒ හැම දිනාටත් කටිනානිසංස සිදුවේවා කියලා පින් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ උතුම් කටින චීවර පූජා මහා පින්කම සිද්ධ කරන්නට දිනවකවානු යොදා හදා ගනිමින් ඒ කටයුතු අපි සංවිධානය කරනකොට අපේ දායක පින්වතුන් බොහෝ දෙනෙක් විශේෂයෙන්ම විහාරස්ථානය හා සම්බන්ධව පවතින දායක ප්‍රදේශ 10 10හි ගරු මාණ්ඩලික ලේකම් මහත්ම මහත්මීන් සිදු කළ කැපවීම මේ අවස්ථාවේ කෘතවේදීව සිහිපත් කරමින් ඒ ඒ ප්‍රදේශවල දායක පින්වතුන්ටත් කාලය, ධනය, ශ්‍රමය කැප කළා වූ සියලු දායක පින්වතුන්ටත් මාණ්ඩලික ලේකම් මහත්ම මහත්මීන් ප්‍රධානව කටිනානිසංස සිදුවේවා කියලා පින් ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. විහාරස්ථානයේ සරසන්නට, ඒ වගේම ඒ සැරසීම් කටයුතු, පිළිසකර කිරීම කටයුතු, විදුලි ආලෝකය ලබා දීම ආදී වශයෙන් ඒ හැම දෙයකටම උපකාර කළ තරුණ පුතාලට සියලු ඒ සඳහා කැපවීමෙන් ක්‍රියා කළ සියලු දායක පින්වතුන්ටත් කටිනානිසංසම සිදුවේවා කියලා පින් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ මහා පුණ්‍ය කර්මෙහි කර්මයේ සිදු කිරීමෙහි ප්‍රධාන බලාපොරොත්තුවක් අරමුණක් පැවතුණා. අපවත් වීමෙන් වසරක් සම්පූර්ණ වන ඓතිහාසික හකුරුගල රාජමහා විහාරාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ රුවන්වැල්ල යටන්වල ශ්‍රී ස්වර්ණවාලුකාරාම විහාරාධිපති කෝරළ තුන සහ පහත බුලත්ගම දෙපළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක ගෞරවනීය පූජනීය පේරාදෙණිය පේමානන්දාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන අපවත් වී වදාළ බටංගල සිද්ධාත්ථාභිධාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ, ඒ වගේම නිකවල මුල්ලේ සීලානන්දාභිධාන මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ආදී වශයෙන් මේ විහෙර පරපුරෙහි වැඩ සිට අපවත් වී වදාළ සියලු සංඝ නේත්‍රූන් වහන්සේලා, සංඝ පීත්‍රූන් වහන්සේලාත් කටිනානිසංස අනුමෝදන් වේවා, උන්වහන්සේලාට අමා මහ නිවන් සුවත් වේවා කියලා සාදු කියන්න. ඒ වගේම දානමේ පුණ්‍ය කර්මය සාර්ථක කරගන්නට දන් පැන් දුන්න පින්වත් ඔබ හැම දිනාට පරිස්කාර ආදී පූජා කරමින්, ඒ වගේම අවසි කරන මුදල් ආධාර ආදී ලබා දෙමින් මේ මහා පුණ්‍ය කර්මය සාර්ථක කරගන්නට උපකාර කළා වූ, දායක වුණා වූ සියලු දායක පින්වතුන්ට කටිනානිසංස සිදු වේවා කියලා පින් ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි, පුණ්‍ය කර්මයක් කුසල කර්මයක් එක්ක මෙතන පවතිනවා විනය කර්මයක්. මහා සංඝ රත්නයටයි ඔබ කඨින චීවර පූජා කළේ. මහා සංඝ රත්නයට ඔබ කඨින චීවර පූජා කළා. මහා සංඝ රත්නය සුදුසු ස්වාමින් වහන්සේ නමක් තෝරගෙන උන් වහන්සේට විනය කර්මයක් මගින් ඒ චීවරය පැවරුවා. කඨිනාස්තරණ විනය කර්මයේ සම්පූර්ණ කරන්නට පින්වත්නි, එබඳු විනය කර්මයක් අපට හිතුණු තැනක සිදු කරන්නට හැකියාවක් නැහැ. එහෙමනම් තථාගතයන්න් වහන්සේ අනුශාසනා කරපු බද්ද සීමා, ගාම සීමා, උදකුක් හේප සීමා කියන මේ සීමා තුන් වර්ගයෙන් එක්තරා සීමාවකට ගිහින් විනයානුකූලවයි ඒ චීවරේ පැවරීමේ කටයුත්ත සිද්ධ කරන්නට ඕනේ. අපි ඓතිහාසික හකුරුගල රාජමහා විහාරස්ථානයේ පහලින් කැලණි ගංගාවයි ගලාගෙන යන්නේ. මේ ගංගාව මත කල්යාණී නදී උදකුක්කේප සීමාවයි අතීතේ පටන් විහාරස්ථානයේහි කටින චීවර පවරන්නට භාවිත කරන්නට යෙදුනේ. අපේ තරුණ පිරිස දියමත පොහෝ සීමාවක් නිර්මාණය කර දෙමින් මහා සංඝරත්නයට විනය කර්මයන් සම්පූර්ණ කරන්නට සෑම වසරක් පාසාම උපකාර කරනවා. ඒ ආදී වශයෙන්
ඒ පොහෝ සීමාවන් නිර්මාණය කරපු හැම දෙනාටත් කටිනානි සංසම සිදුවේවා කියල පින් ප්‍රාර්ථනා කරනවා. ඒවගේම යාලපිටිය ප්‍රදේශයේ බොහෝ කාලයක් කටින වස්ත්‍රයේ තබාගෙන බොහෝ පින්කම් සිදු කරන්නට ඒ ප්‍රදේශයේ මාණ්ඩලික ලේකම්තුමා ඇතුළු බෝධියගල ප්‍රදේශයේ මාණ්ඩලික ලේකම්තුමා ඇතුළු මේ ඒ පින්වත් පිරිස ක්‍රියා කළා. ඒ තුලින් සිදුවන්නේ කටිනානි සංස මයි පින්වත්නි. ඒ වගේම ඉකුත් 20 වෙනි දින රාත්‍රියේහි රාත්‍රිය පහන් වන යාමේහි සිදු කළ මහා කටින පෙරහැර බොහොම දර්ශනීය අලංකාරවත් විචිත්‍රවත් පෙරහැරකින් තමයි කටින වස්ත්‍රය වැඩම කරවගෙන විහාරස්ථානයට සම්ප්‍රාප්ත වුණේ. එතකොට මේ පෙරහැර අලංකාර කරන්නට විචිත්‍රවත් කරගන්නට පින්වත්නි විහාරස්ථ දහම් පාසලේ ප්‍රධානාචාර්යතුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලය දුවල පුතාලා ලොකු වෙහෙසක් ගත්තා අපේ දායක පින්වතුන් සමග. ඒ කටින පෙරහැර සිදු කරන්නට දායක මූලික කාරක වුණ හැම දිනාටත් කටිනානිසංසම සිද්ධ වේවා කියලා පින් ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි කටින පෙරහැර එසේ මෙසේ කුසලයක් නෙවෙයි. මේට කියන්නේ මේවට කියන්නේ පදවීතිහාර කුසල් කියලා. බුදුන් දකින්නට, දහම් අසන්නට, මහසඟ රුවන දකින්නට, ශ්‍රද්ධාව හදවතේ පෙරටුව කටින වස්ත්‍රය හිස මත තබාගෙන තබන තබන පියවරක් පියවරක් පාසාම කුසල් වැඩෙන්නේ. තබන තබන හැම පියවරකටම කටිනානි සංසමයි සිද්ධ වුණේ. පද වීතිහාර කුසල් කියන්නේ මේ කුසල කර්මයට මහ කුසල කර්මයක් හිමිදිරි පාන්දර සිදු කරගත්තා. ඒ මේ හැම දිනාටත් ඒ පින්න අයිති. ඒ වගේම පින්වත්නි කටින චීවරය සලකුණු තබන්නට විනයානුකූලව කඩ කපන්නට චීවරය මහන්නට සකසා පිළියෙල කරන්නට ගෞරවනීය මහා සංඝරත්නය ඇතුළුව ඒ දායක පින්වත් මෑණිවරු ඒ වගේම දායක පින්වතුන් බොහෝ දෙනෙක් එක්ුණා, වෙහෙස මහන්සි වුණා, කැප වුණා. ඒ මේ හැම දිනාටත් කටිනානි සංසම සිද්ධ වේවා කියලා පින් ප්‍රාර්ථනාවන් සිදු කරනවා. ඒ වගේම පින්වත්නි මේ මහා පුණ්‍ය ධර්මයේ සිදු කරගෙන යනකොට අපිට අපේ දායක ප්‍රදේශ අතර දයිගල, යාලපිටිය, බෝධියගල විහාරස්ථානයේ අවට ගලේ ගෙදර පාර යහන්ඩෙන නිකවල මුල්ල විද්‍යාලයේ මාවත පාලංගමුව වත්ත ඒ වගේම නිකවල මුල්ල ඉහළ කොටස තොණ්ඩු කන්ද කුරුපැත්ත කියන මේ දායක ගම්මාන ඒ වගේම හල්දොල මේ දායක ගම්මානවල දායක පින්වතුන් උපකාර කළා බොහෝ දෙනා. ඒ මේ හැම දිනාටම පොදුවේ කටිනානි සංස සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරමින් සියලු ඥාතීන් මේ කටින චීවර පූජාව තුලින් ජනිත වන්නා වූ සියලු ප්‍රබල කුසලානි සංසයන් අනුමෝදන් වේවා. ඊමේ සියලු ඥාතීන් සංසාර ගමන සුවපත් කරගනිත්වා. මෞද මෞපියාදී සියලු ඥාතීන් අමා මහ නිවනින් සැනසෙල්ල දකිත්වා කියන සාදූ කියා කටිනානි සංස අනුමෝදන් කරන්න. ඒ වගේම විහාර ගණේ වැඩ වාසී කොට අපවත් වී වදාළ සියලු ස්වාමින් වහන්සේලා දෛගල යාලපිටිය කුරුපැත්ත නිකවල මුල්ලාදී සතර පේරුවේ ජීවත් වූ සිට නැසී ගිය සියලුම උපාසක උපාසිකාවන් ඇතුළුව රට වෙනුවෙන් දිවිපිදූ සියලු රණවිරුවන්ට ශ්‍රී ලංකා වාසී ලෝක වාසී ජීවත්ව නැසී ගිය සියලු දෙනාටත් ගරුතර කුසල ධම්ම නාහිමියන් වහන්සේ ඇතුළු අපවත් වී වදාළ සියලුම ස්වාමින් වහන්සේලාටත් මේ කටිනානිසංස අනුමෝදන් වේවා. ඒ මේ හැම සියලු දිනාටත් උතුම් අමා මහ නිවන් සුවයම සාක්ෂාත් වේවා කියලා පින් ප්‍රාර්ථනා කරන්න. හොඳයි එහෙමනම් හැම දිනාම වන්දනා කරන්න. සුඛී හෝත અભිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්දಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්‍ති සග්ග සම්පත්‍ති මේවච
අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු. ඒ වගේම ලෝකේ සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නා වූ විහාරස්ථානයේට මහ බෝධින් වහන්සේට සතර දේවාලෙට අධිගෘහිතව වැඩවාසය කරන ශාසන භාරධාරී පින්වත් ශ්‍රීමත් ශ්‍රී විෂ්ණු දිව්‍යරාජෝත්තමයාණන් වහන්සේ මේ අඩවි භාරව වැඩවාසය කරන ශ්‍රීමත් සුමන සමන් දිව්‍යරාජෝත්තමයාණන් වහන්සේ ඇතුළු සම්‍යක් දෘෂ්ටික අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය සියලු දේවතාවුන් වහන්සේලා කඨිනානි සංසනුමෝදන් වේවා. ඔබ හැම දිනාවත් ඉහෙන් මැනවින් රැක දෙත්වා. දෙවියෝත් පින් අනුමෝදන්ව අමා මහ නිවන් දකිත්වායි. සාදු කියා දෙවියන්ට පින් ප්‍රාර්ථනා කරන්න.